ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ තාක්ෂණික උපකාරක අංශය නොහොත් ටෙක්නොලොජි ඉන්කියුබේටර් අංශය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. දැයි නව නිපැයුම් කරුවන්ගේ කුසලතාවයන් ඔප්නම්වමින් වාණිජ මට්ටමින් යුතු නිෂ්පාදන ලෙස රටට සහ ලෝකයට ගෙන යාමේ උදාර අරමුණ පෙරදරි කොටගෙන 2017 වසරේදී විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ සහයෝගයෙන් මෙම තාක්ෂණික උපකාරක සේවා අංශය ස්ථාපනය කරන ලදී. ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිෂන් සභාව හා එක්ව නව නිපැයුම් කරුවන්ගේ නව නිපැයුම් දල ආකෘති මට්ටමේ සිට වාණිජ මට්ටමේ ඉහළ වටිනාකම් සහිත නිෂ්පාදනයක් දක්වා සංවර්ධනය කිරීමේ කටයුතු ඒ අදාළ ක්ෂේත්‍රයේ ඉංජිනේරු මහතුන්ගේ පූර්ණ සහයෝගය සහිතව නව නිපැයුම් කරුවා වෙත ලබා දීමට මෙම අංශය කැප වී සිටි. එමෙන්ම මෙම සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය සඳහා නව නිපැයුම් කරුවන්ගේද පූර්ණ මැදිහත් වීමක් සිදුවන බැවින් සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය අතරතුර ප්‍රවීණයන්ගේද සහයෝගය ඇතිව නව මානයන් කරා ඔවුන්ගේ නිර්මාණය රැගෙන යාමට හැකි වීමද මෙහිදී ඔවුන්ට ලැබෙන විශේෂ අවස්ථාවක් ලෙස හඳුන්වා දිය හැකිය. එමෙන්ම දෙසිවෙස් පිළිගත් සම්මුතියන්ට යටත්ව නව නිපැයුම් සඳහා ලබාගත යුතු නිර්දේශයන් සහ සහතිකපත් ලබා ගැනීමටද නව නිපැයුම් කරුවන්ට අවශ්‍ය වන සහයෝගය හා උපදේශනය ලබා දීම මෙහිදී සිදු කරයි. තවදුරටත් ටෙක්නොලොජි ඉන්කියුබේටර් අංශය සතුව ඇති නවීන යන්ත්‍රෝපකරණ භාවිතයෙන් මෙම සංවර්ධනය කිරීමේ කටයුතු සිදුවන බැවින් නව නිපැයුම් කරුවන් හට නවීන තාක්ෂණික මෙවලම් පිළිබඳව අවබෝධය ලබා ගැනීම හා ඒවායින් ඔවුන් ලබන හුරුව ඔවුන්ගේ අනාගත නව සංකල්පනාවන් වඩා විස්තීරණව දැකීමට මනාව ඉවහල් වනු ඇත. මම ඩොක්ටර් එන්.ආර්.එස්. ආරියරත්න. මම කොළඹ ජාතික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයෙක් විදිහට සේවය කරනවා. සාමාන්‍යයෙන් අපේ ස්පිරිතාලයට කෘතිම ශ්වසනය අඩපණ වෙලා හරි හෘද අක්‍රමවත් වෙලා පැවිදෙන රෙද්දුන්ට අපි සාමාන්‍යයෙන් කෘතිම ශ්වසනය දීම සඳහා මේ ඇඹු බෑග් කියන උපකරණය භාවිත කරනවා. නමුත් ඔබ දමන්නා පරිදි මෙම වසංගත අවස්ථාවේදී අපේ තියෙන්නේ ශ්වසනය මගින් වෙන විසබීජ විසිරීමක් හින්දා ව්‍යාප්ත වෙන රෝගයක් තමයි මේ COVID-19 කියන වසංගතය. එවැනි අවස්ථාවලට අපි කලින් පාවිච්චි කරපු ඇඹු බෑග් කියන උපකරණය පාවිච්චි කරන්න බෑ. මොකද ලෙඩාගේ ප්‍රාශ්වාසයේ වාතයේ තියෙන විසබීජ ටික ඔක්කොම එළියට යොමු වෙලා පරිසරයට උදාහැරෙන්න පුළුවන්. එමගින් සෞඛ්‍ය සේවකයින්ටත් අනිත් ලෙඩුන්ටත් එම විසබීජය ව්‍යාප්ත වීම නිසා රෝග ව්‍යාප්තිය පාලනයකින් තොරව සිද්ධ වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක මම නිෂ්පාදනය කරා NDCD කියන උපකරණය. මෙමගින් සිද්ධ වෙන්නේ අපි ගාව දැන්ට පවතින ඇඹු බෑග් එකට මේ විදිහට NDCD උපකරණය සවිකිරීමක් පමණි. එම උපකරණය සවිකිරාට පස්සේ මෙතනින් විසබීජ රහිත වායුවක් ලෙස පිට කරන්න තමයි මෙම උපකරණය හදලා තියෙන්නේ. මේ අවස්ථාවේදී කිසිම බලශක්තියක් අවශ්‍ය වෙන්නේ නැහැ. බොහොම සුළු මුදලකට මෙය බොහොම කාර්යක්ෂමව මෙම ශ්වාස වාතයේ තියෙන විසබීජ ටික ඉවත් කරලා පිරිසිදු වාතයේ එළියට එවන විදිහට මෙම උපකරණය නිෂ්පාදනය කරලා තියෙන්නේ. මෙම උපකරණය බොහොම වැදගත් වෙනවා ඉදිරියට අපේ වසංගතයේදී මූණ දීමේදී කෘතිම ශ්වසනය ලබා දීම සඳහා මෙම උපකරණය ඉස්සරහට බොහොම වැදගත් වෙනවා. මෙම උපකරණය මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පරීක්ෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ තවදුරටත් වැඩි දියුණු කරමින් පවතිනවා. දේශීය කර්මාන්ත තුළ නවෝත්පාදන සංස්කෘතියක් ඇති කිරීම අපනයින් පෙරඳපොළ සඳහා
වඩා තරඟකාරී හා නව්‍ය නිෂ්පාදන හඳුන්වා දීම මෙන්ම ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම කුඩාසා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා ඔවුන්ගේ නිෂ්පාදන එකම වහලක් යටතේ නිෂ්පාදනය සංවර්ධනය හා පරීක්ෂා කිරීම යන සියලු කාර්යයන් සිදු කර ගැනීමට හැකි වීම වැනි උදාර අරමුණු පෙරදරි කොටගෙන නිර්මාණය කෙරුණු මෙම තාක්ෂණික උපදේශන නොහොත් ටෙක්නොලොජි ඉන්කියුබේටර් අංශය ශ්‍රී ලාංකේය ජනතාව සතු වටිනා සම්පතක් ලෙස හඳුන්වා දිය හැකිය.